අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොන්ක්‍රීට් හයිවෙද්දී ඇත්තටම මොකද්ද වෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් බලන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, අනිත් අයටත් දැනගන්න share කරන්න. කොන්ක්‍රීට් කියන්නේ මොකද්ද ඇත්තටම? සිංහලෙන්ම කිව්වොත් බැඳුම් ද්‍රව්‍ය, සියුම් සමහර, රළු සමහර, ජලය සමග නිශ්චිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන් සාදාගත හැකි ද්‍රව්‍යයක් තමයි කොන්ක්‍රීට් කියන්නේ. හරි. දැන් වියලි සිමෙන්ති ටිකකුයි වැලි ටිකකුයි විතර ඔය කියන නිශ්චිත අනුපාතයට මිශ්‍ර කළාම කොන්ක්‍රීට් හැදෙනවද? නෑ. මේකට අනිවාර්යෙන් ජලය අවශ්‍යයි. ජලය දැම්මොත් ඔන්න ඇලෙන සුළු ස්වභාවයකට එනවා. ඒ කියන්නේ කිසියම් ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ සඳහා ජලය යෙදීම අත්‍යවශ්‍යයි. ඇත්තටම ප්‍රතික්‍රියාවක් වෙන්නේ මොන අතරද? වැලි ජලය, එහෙම නැත්නම් මෙටල් ජලය, නැත්නම් සිමෙන්ති ජලයද? ඔව්, සිමෙන්ති ජලය අතර තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. අපි මේකට කියනවා හයිඩ්‍රේෂන් ඔෆ් සිමෙන්ට්. හයිඩ්‍රේෂන් සජලනය කියලා. සිමෙන්ති වල ප්‍රධාන රසායන ද්‍රව්‍ය හතරක් තියෙනවා. ටෙට්‍රා කැල්සියම් ඇලුමිනෝ ෆෙරයිට්, ට්‍රයි කැල්සියම් සිලිකේට්, ට්‍රයි කැල්සියම් ඇලුමිනේට්, ඩයි කැල්සියම් සිලිකේට්. අපි දැන් අර සිමෙන්ති, වැලි, මෙටල් කියන අමුද්‍රව්‍ය ටික අවශ්‍ය අනුපාතයට දාගෙන කලවම් කරලා මේකට ජලය දාපු ගමන් මං අර කියපු රසායනික ද්‍රව්‍ය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. මේ සංයෝග ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ සංයෝගවල හයිඩ්‍රේට් සහිත ජෙලියක් හදනවා. අපි මේකට ටොබමොරයිට් ජෙල් කියනවා. සාමාන්‍යයෙන් පැය දෙකක් පහක් අතර කාලයක් මේ ප්‍රතික්‍රියාවට ගත වෙනවා. මේකට අපි කියන ඩෝමන්ට් පීරියඩ් එක. දැන් මේ ක්‍රියාවලිය වෙද්දී සමහර කොටස් සවි වුණාට ඒ අතර ඇති සමහර පාටිකල්ස් වලට ජලය ගමන් කිරීමට ප්‍රමාද වෙනවා, බාධා වෙනවා. එතකොට මේ ප්‍රොසෙස් එකේ වේගය අඩු වෙනවා. අපි පැය දෙක පහ අතර කාලයක් කීවට ඒ ඇත්තටම මූලික ක්‍රියාවලියට ගත වෙන පැය ගාන. මේ ප්‍රොසෙස් එක නවතින්න ගොඩක් කල් යන්න පුළුවන්. මොකද මේක ඇතුළේ ඉතුරු වෙන සිමෙන්ට් පාටිකල් ජලය ලැබෙන්න ලැබෙන්න ප්‍රතික්‍රියා කරලා ශක්තිය ලබා ගන්නවා. මේක බොහෝ කාලයක් සිද්ධ වෙන්න පුළුවන්. කල් යන්න යන්න තමයි කොන්ක්‍රීට් එක ශක්තිමත් වෙන්නේ. සාමාන්‍යයෙන් කියුරින් කළාම දින 28කින් අපිට අපේක්ෂා කරන ශක්තියට පත් කරගන්න පුළුවන් කියලා කීවට පසුවත් මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා. කියුරින් කිරීමේදීත් මේ හයිඩ්‍රේෂන් ප්‍රොසෙස් එකට සහයක් වෙනවා. ඊට අමතරව කොන්ක්‍රීට් එකේ හැකිලීමවම කරනවා. තව හයිඩ්‍රේෂන් ක්‍රියාවලිය නිසා කොන්ක්‍රීට් එක ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක සමනය කිරීමට කියුරින් කිරීම උපකාරී වෙනවා. කියුරින් කිරීම ගැන අපි ඉදිරියේදී වෙනම වීඩියෝකින් අරන් එන්නම්. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලට ඇත්තටම කොන්ක්‍රීට් සවීමේදී මොකද්ද වෙන්නේ කියලා සරලවම ඔලුවට අදහසක් එන්න ඇති.